එදා අපි පස්වෙන්දා මම මේ වැඩසටහන් තුලින් කියපු හැම දෙයක්ම ඊට දින කිහිපයකට පසු ඔබ කී ආකාරයෙන්ම සත්‍ය වුණා. මම ඉතා පැහැදිලිව සඳහන් කරා මේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න මත ජනතාව නැගූ මේ සාමකාමී අරගලයේ පිටිපස්සේ මේ වන විට මිනී මරු දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා කියන වචනේ මා පාවිච්චි කරා. ඒ ආකාරයෙන්ම ඔබ දැක්කා නම්වෙන්දා ගෝල්ෆේස් බිමට ප්‍රහාරයක් එල්ල වුණා. මා ඒක නිවැරදි කියන්නේ නැහැ. මා ඒකත් හෙලා දකිනවා. හැබැයි ඒ ප්‍රහාරයෙන් පස්සේ මුළු රට පුරාම මුළු රටම ගිනිගත්තා. රටම ගිනිගත්තේ යම් කිසි ආකාරයේ මා කියන්නේ බොහොම සැලසුම් සහගත විදියට. පෙට්‍රල් ගැලුම් 20-30ක් හොයාගන්න නැති කාලෙක ගෙවල් ගිනි තියන්නේ පෙට්‍රල් ගැලුම් 20-30 කොහෙන් ආවද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේක කෙටියෙන් එක අවසන් කරන්නම්. මේ ජනතා ප්‍රශ්නත් එක්ක යම් කිසි ආකාරයේ කූට දේශපාලන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. මා ඒක අදත් කියනවා. දැන් ඒකම මම ඔබට කියන්න කැමතියි මගේ බෝපගේ සහෝදරයා එක කොටසක් වැහුවා මේ අරගල භූමිය ගැන කියන. මොකද අධිකරණයෙන් ඔහු නඩුවක් ගෙනකෝ මහේස්සත් අධිකරණය මම හිතන්නේ මම නිවැරදි මහේස්සත් අධිකරණයේ නඩුවක් ගැන. නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා නිමේෂ් මේ අරගල භූමිය ගෝඨාගෝගම ඉවත් කරන්න එපයි කියලා වාරණ නියෝගයක් ඉල්ලලා. ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් මේ ලංකාවේදීන ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් මේ වාරණ නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරා. ලීව් ග්‍රෑන්ඩ් කරෙත් නැහැ. එය එතනින්ම ප්‍රතික්ෂේප කළ දැම්මා. ඒ කියන්නේ වක්‍රාකාරයෙන් කිව්වොත් ගෝඨාගෝගමේ රැඳී සිටීමට තියෙන අයිතිය මෙරට අධිකරණය පිළිගන්නවත් සහ ඒ ගැන අහන්නවත් සූදානම් නැහැ ලංකාවේ තියෙන ඉහළම අධිකරණය. ඒක තමයි ඇත්ත தත්ත්වය. දැන් අපි මේකේ මුලට යමු. දැන් ඇයි මේ නම මොකද්ද ගෝඨාගෝගම? දැන් ගෝඨා ගිහින්නේ. දැන් ගෝඨා ගිහිල්ලත් ගෝඨාභය ජනාධිපතිතුමා ගිහිල්ලත් දැන් මේ කට්ටිය කියනවා ගෝඨාගෝගම තියෙන්න ඕනේ කියලා. මට තේරෙන්නේ නැහැ යම් කිසි අරගලයක් කරා නම් යම් මරමුණකින් මේ රටේ ජනාධිපතිවරයා සුදුසු නැහැ මේ ප්‍රශ්නෙට වග කියන්න ඕනේ කියලා ජනතාව අරගලයක් කර හරි. ජනතාවගේ පැත්තෙන් අපි කියන මේක සාධාරණයි. ඒ සාධාරණ ඉල්ලීම පිළි අරගෙන ලේසැලවීමක් නොකර ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමන්ගේ ඉල්ලාසීම ලබා දීලා ගියා. ඒ යනකොට මම කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එකේදී මම කිව්වා ඒ ගියාට පස්සේ තමයි ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න. ඔන්න ඊට පස්සේ කට්ටිය කියන්න ගන්නවා. දැන් ඊළඟට පාර්ලිමේන්තුවේ ජනාධිපති කෙනෙක් පත් වෙනවා. ඒ ජනාධිපතිවත් එපා කියයි දන්නේ නැහැ කියලා. දැන් ඒකද මේ වෙලා තියෙන්නේ. ඔය කියන දේ තමයි වෙලා තියෙන්නේ. දැන් ව්‍යවස්ථානුකූල ව්‍යවස්ථාවනුව අනිත් ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ දැන් ඒ ජනාධිපතිත් එපා කියනවා. දැන් මට තේරෙන්නේ මිනිස්සු අරගල කරන්න ඕනේ මේ වෙලාවේ මොකටද මිනිස්සු අරගල කරන්නේ සැබෑවට සැබෑ ජනතාව මේ රටේ සැබෑ ජනතාව අරගල කරන්නේ මේ දේශපාලන අරමුණු තියෙන මිනිස්සු නෙමෙයි සැබෑ ජනතාව අරගල කරන්නේ තමන්ගේ ජීවන වියදම් පහතේ ලගන් තමන්ගේ ඩීසල් ටික පෙට්‍රල් ටික ගෑස් ටික ලබා ගන්න. ඔව් සමායන ඔබතුමාගෙන් තවදුරටත් ඔය ගාලු මූදර අරගල භූමියේ සැබෑ ජනතා අපේක්ෂාව නැහැ කියන කාරණා පැහැදිලිවම නැහැ. පැහැදිලිවම නැහැ. මොකද හේතුව මේ ජනතා මේ රටේ ඇයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මේ රට යම් කිසි ආකාරයෙන් සංසුන් වුණානේ යම් කිසි ආකාරයෙන් ජනතා අරගලවල ඉත දරුණුස පහත වැටීමක් සිද්ධ වුණා. ඇයි හේතුව? ඇයි හේතුව? ජනතාව දැක්වා මේ අරගලයේ කියාගෙන බංකොලොත් දේශපාලන පක්ෂ කිහිපයක් තමන්ගේ මිනීමරු අරමුණ මුදුන්පත් කරගන්න විතරක් නෙමෙයි කවදාක්වත් මැතිවරණයකින් බලයට එන්න බැරි දේශපාලන පක්ෂ කිහිපයක් අරගරය කැරල්ලක් කරගෙන මේ රට ලේ විලක් කරන්න යනවා කියලා. මේ රටේ ජනතාවට ලේ අවශ්‍ය නැහැ. ඇතැම් පිරිසකට ලේ ඕන වෙන්න පුළුවන්. මේ රටේ ජනතාවට අවශ්‍ය සාමකාමී ජීවන වටපිටාවක්. ඒක නිසා ජනතාව තුලින්ම දැන් අරගලයේ ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ජනතාව දැන් ඉල්ලන්නේ අපි කඩබිල්ද ගියාම එදා ආණ්ඩුවට බැනපු ජනතාව දැන් ඉල්ලන්නේ මොකද්ද? මේ අරගල කරනවා අරගල ගන්නවා කියලා මේ රට මේ විදිහට ගෙනියන්න බෑ. මේ මිනිස්සුන්ටත් මේක හදන්න ටික කාලයක් ඉඩ දීලා බලන් ඉන්න ඕනේ කියලා. අපි ජනාධිපති කෙනෙක් පත් වුණාම එයත් එපා මෙයත් එපා කවුද ඕන කියන්නේ? කවුරුද ඕන කියන්නේ කෙනෙකුත් නැහැ. මම හැමදාම කියනවා කවුද මේ සැඟවුණු අමුත්ත කියලා. සැඟවුණු අමුත්ත එළියට එන්නේ නැත්නම් කාටද ජනාධිපති පුතු ඕන කියන්නේ නැත්නම් එනේ මිනිහට ගෝ හෝම්. එනේ මිනිහට ගෝ හෝම්. එහෙම රටක් පාලනය කරන්න බෑ නිමේෂ්. රටකට අවශ්‍යයි නායකෙක්. ඒ නායකයා අපේ කාලය අවසන් කරගෙන යනවා. ඒ නායකයා මේ අර මං අර මේ මීට පෙරත් වැඩසටහනකදී කිව්වා ඒ නායකයා මේ YouTube විවස් වැඩි කරන කෙනෙක්වත් TikTok කරන නායකයෙක්වත් නෙමෙයි ජනතාවට අවශ්‍ය. සැබෑ ලෙසම තමන්ගේ ජනතා ප්‍රශ්න විසඳන නායකයෙක්. අන්න ඒක නිසා තමයි මම කියන්නේ තවදුරටත් මේ අරගලයේ ගෝඨාගෝගම තියෙන අරගලයේ වළංගු සාධකයක් නෙමෙයි මේ රට තුල.